පොල්කටුව ගුරුවලින් පොල්කටුව ගුරුවලින් මේ පොයින්ට් කරන්නේ පිබල කරන ක්‍රමවේදය මේ තුලින් කොහොමද දැන් කියන්නේ ලක්මිනි උතුනට වඩා මේ කියන්නේ පොල්කටුව වලින් මේ පිබල කරද්දි මොකක්ද ඒ අතර තියෙන වෙනස අපිට පොඩ්ඩක් කියනවා නම් ලක්මිනි උතුනෙන් මේ කරන්න තියෙන එක අපේ කටින් කරන්න බෑ. ඔව්. අපි මේ කටින් කරන එක ඒක ලක්මිනි මිනින් එකේ කරන්න බෑ. ඔව්. එතකොට අංකල් අපිට එතකොට මේ මේ උතුනෙන් පිබින ක්‍රමවේදෙන් අපිට මොන වගේ ගල්ද කරන්න පුළුවන්? මේකෙන් අපි කරනවා කළු ඔට්ටු. ඔව්. එතකොට රතු. ඔව්. පින් පින්. ඔව්. යාගු. යාගු. ඒව වැඩ කරන්න පුළුවන් නේද? ඔව්. සාන ගෙවුඩ කියන ගල මේ අපිට උරු කරන් ලක්මිනි එකට දාන්න ඕනේ. ඔව්. එතනක මෙහෙම ගත්තොත් අපි හීට් කරනවා කියනවනේ. දැන් අපි දැන් ලක්මිනි උතුරෙන් හීට් කරාම අපි සාතිකයක් ගන්න ගියාම ඒක හීටඩ් කියලා වැටෙනවනේ. ඔව්. එතකොට අපිට පිඹින ගල් වලට ඒක හීටඩ් වෙන්නේ නැද්ද? හීටඩ් වෙන්නේ නැහැ. පෑයකට පල්ලෙහා බින්දු. පෑයකට පල්ලෙහා බින්දු. පල්ලෙහා බින්දු. ආයක හොඳද වැඩගත් දැන්. ආ පෑයකට පල්ලෙහා. ඊට වැඩිය ඊට වැඩිය කියොත් හීටඩ් තමයි එන්නේ. එන්නේ. සාමාන්‍යයෙන් අපි කියමු මේ දැන් ඔගේ ඔට්ටු වර්ග කීපයක් තියෙනවනේ. පිට ඔට්ටු, ඇතුල් ඔට්ටු කියලා. ඔගේ වැඩිපුරම පාට එන්නේ මොන වගේ ගල්ද? සම්පූර්ණම ගලේම නිල් තියෙන ගලේ ඔට්ටුවේ. ඔට්ටුවේ පාට එනවා නිලට එනවා. සාමාන්‍යයෙන් චුච්චර කාලයක් වගේද ඔබ? සාමාන්‍යයෙන් ගලේ හැටියට තමයි බලලා පිමින්නේ. බලලා පිමින්නේ. සාමාන්‍යයෙන් අපි දල වශයෙන් කියන්න පුළුවන්ද ඒ කියන්නේ? පය දෙක තුන. පය දෙකට ගල් එළිය යන ගලුත් තියෙනවා නේද? පය 10 12 ගන්න ගලුත් තියෙනවා. ගලුත් තියෙනවා. එහෙනම් අංකල් දැන් මේ මේ දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු 18ක් 48ක් ඉදිරියට යනවා. අවුරුදු 48ක්. ඔව්. ආ ඒකම වැලික් ව්‍යාපාරයේ මේ රත්නපුරයේ يعني මේ පරික්‍රමයට ගම්මුච්චන අංකල් තමයි ඉන්නේ නේද? ළඟට සම්මානෙකුත් ලැබුණා නේද? ඔව් සම්මානයක් අම්මුණා. ආ එතකොට මේ දැන් අපිට වැඩ කරන අපි මේ වීඩියෝ බලන ගොඩක් ආධුනිකයෝ ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ ආසයි මේ ගල් අපේ පාරම්පරික පරණ විදියට ගල් පුච්ච ගන්න. ඔව්. ඒකෝ මේ දෙවමාවතට ආවොතින් අංකල්ගේ නම්බර් එක මම දාන්න. එහේ වැඩ කරගන්න පුළුවන් නේද? කෝල් එකක් දීලා. ඔව් බලන්න. දැන් දුර අපි ගියමුකෝ දැන් සාමාන්‍යයෙන් ඔය අපේ වැඩසටහන් බලන ගොඩක් ඔය ඉඹිලි පිටිය, මාතර, කොළඹ ගොඩක් දුර අය බලනවා. ඒක ඒගොල්ලෝ ආවොත් කොහොමද කරගන්නේ? ඒගොල්ලෝ ආවොත් ඉතින් කරලා දෙන්න පුළුවන් ඉතින්. ඔය දවසින් ගලක් කරලා දෙන්න බැරි අවස්ථාවක බැඩුණු තෙලින් පවුදා තමයි කරන්න වෙන්නේ. ඔව් දවස් ඉතින් අපිට ද බාර දීපු දවසින් නම් ඒ වැඩේ ඔව් ඉවර කරලා දෙන්න පුළුවන්. එන්න කලින් අංකල්ට කෝල් එකක් දීලා ආවොත් මේ තමයි ආවොත් තමයි ඒක. රස්තියාදුවක් නැතුව වැඩේ කරගන්න පුළුවන් නේද? මේක මැෂින් එකේ දාලා කරන එකක් නෙවෙයිනේ. කටින් පිබලා කරන එකක් නේ කරන්නේ. ඔව්. දැන් අපි කතා කරා මේ මොන වගේ ගල්ද අංකල් ගාව බර්න් කරන්න පුළුවන් කියලා. ඔව්. ඔට්ටු පුළුවන් කිව්වා, ජාගුම් පුළුවන් කිව්වා. එතකොට පච්ච පුළුවන්. එතකොට මේ ගෙවුඩ වගේ ගල් බෑනේ අංකල්. රතු පුළුවන්, නිල වන්නේ. ඔව්. රතේ නිල වෙන්නේ. ගේ ගෑනේ. රතේ නිල තියෙන එක අයින් කරලා තනි කර රතු ගලක් බවට පත් කරන්න පුළුවන් නේද අංකල්? ආ එතකොට ඒ ඔයගොල්ලන්ට ගල් පුච්චන සම්බන්ධව පරණ විදියට කොල්කට වංගුර වලින් ගල් පුච්චන්නේ කොහොමද සහ අංකල් එක එකතු වෙලා අපිට ගලක් වැඩ කරගන්න පුළුවන් අංකල් දෙවමාදේ තමයිනේ අංකල්ගේ නම්බරෙත් මම දාලා තියෙනවා ඔයගොල්ලෝ වැඩසටහනට මේ අංකල්ට කතා කරලා සම්බන්ධ වෙන්න.